ආයිබෝන් අපි මුළු රටම දැක්කා රනිල් වික්‍රමසිංහ තමන්ගේ ඔතෝරිටි එක තමන්ගේ අධිකාරී බලය පෙන්වලා අරගල භූමියේ යටපත් කරපු හැටි අපි දැක්කා තරුණ තරුණියන්ට පහර දීපු හැටි ඒ වගේම මම මේ ටික ඔබට කියන්න ඕන රනිල් වික්‍රමසිංහ කියන්නේ මෙරටේ කිසිම ජනමතයක් නැතුව ඔබට වග කීමට කිසිම බැඳීමක් නැතිව පසුගිය පාර්ලිමේන්තුවේදී මැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කයෙන් ඡන්ද 30000ක් පමණ අරගෙන අද ඇවිල්ලා විධායක ජනාධිපති ධුරයට පත් වෙලා තියෙනවා මේ රාජපක්ෂ රෙජීම් එකේ ඒ ඉතුරු ටික තල්ලු කරගෙන යන්න. මෙතනදී මම ඔබට මතක ඇති කිව්වා පහුගිය මැයි මාසේ 8 වෙනිදා වරගල භූමියේ ඉන්න අයට කිව්වා මෙහෙම දෙයක් තියෙනවා මේ හොඳට සාවධානී වහන්න. ඔහු දැක්කා ඔබ පොලිස් දෙපාර්තමේන්තුව අයට කිව්වා මෙහෙමයි ඔකට අර දීමනා මේ දීමනා ඔක්කොම දෙනවා ඊට පස්සේ ඊයේ පෙරේද අර වැඩතහනම් කරපු අය නැවත කැඳෙව්වා මොකටද මේ මම මේ සූදානම් වන්නේ. ඔහුට හිතන්නේ මේ පොලිසියත් එක්ක මේ රට දුවන්න පුළුවන් කියලා. මම මේකෙන්ද ආරාධනා කරනවා මම මීට ඉස්සෙල්ලත් කිව්වා මේක. මුළු රටම අපි නවත්තන්න ඕන. ලෝක ප්‍රජාව ලංකාව ගැන ඇත්තට බලන්නේ නැහැ දැන්. දැන් ඒ තත්ත්වය තවත් වැඩි වෙනවා. මොහු හිතනවා නම් අවුරුදු 40 ගානක් දැන් වයස හතර පහ පාර පාර්ලිමේන්තුවේ හිටිය අග්‍රාමාත්‍යවරයා හිටියට මේ වගේ ඔළුව තුව මඩ ගහපැටි ඔබ දැක්කා. හරි මේ අවස්ථාවේදී ඔහු හිතනවා නම් පොලිස් රාජ්‍යයක් එක මේක දුවන්න පුළුවන් කියලා ඊට වැඩිය ගොන් කමක් තවත් නැහැ. ඒක ඊට වැඩිය ඒක ඇවිල්ලා මෝඩම මෝඩ තීන්දුවක්. මම පොලිස් නිලධාරීන්ට මෙන්න මේ දේ මතක් කරනවා ඔබේ දෙපාර්තමේන්තුවේ ඉන්නවා මම දන්නවා. අද කිසිම වගකීමක් නැතුව වැඩ කරන අය ඉන්නවා. ඔබට දෙන දේවල් ඔබ ඔක්කොම ගන්න. රනිල් වික්‍රමසිංහ දෙන්න දීමනා ඔක්කොම ටික ඔබ ගන්න. ඒකේ ප්‍රශ්නයක් නැහැ. හැබැයි නීති ආධිපත්‍ය ගරු කරන්න. මොකද ඔබට ওই අවුරුදු දෙකේ ඉඳලා රනිල් වික්‍රමසිංහ ගෙදර ගියන් පස්සේ ඔබ තමයි මෙයාට වග කියන්න ඕන. මොකද ඔබට මතක ඇති අර රාජගිරි පොලිසිය හිටිය අස්මඩල චම්පික රණවක ආරක්ෂා කරන්න ගිහිල්ලා පොත වෙනස් කරලා ඉතින් අද ගෙදර. ඒකෙන්ද ඔබ කිසිම අවස්ථාවක දේශපාලන අධිකාරිය වැඩ කරන්න යන්න එපා. රටේ නීති ආධිපත්‍ය ගරු කරන්න. මම ඊට උවමනාවෙන් කියන පොලිස් නිලධාරීන්ට නාගානන්ද පෙනී හිටින ඕන කෙනෙකුට පෙනී හිටින හැබැයි ඔබ නීති ආධිපත්‍ය ගරු කරන්න. එච්චරයි මම ඔබෙන් ඉල්ලීම කරන්නේ. කිසිම අවස්ථාවක රනිල් වික්‍රමසිංහ හෝ රාජපක්ෂ හෝ කිසිම කෙනෙක් රටේ නීතියට පටහැනිව දෙන කිසිම නියෝගයක් පිළිගන්න එපා. දෙපාර්තමේන්තුවේ ගෞරවය රකින්න. මම දන්නවා ඔකට කවුද නියෝග දුන්නේ කවුද කොතනද මේ රැස්වීම තිබ්බේ මේ ඔක්කොම නාගානන්ද දන්නවා ඒක තමයි මම කල්ැතුව අරගල භූමියේ 9 වෙනිදා ගහනවා කියලා 8 වෙනිදා කිව්වා වගේ අහන්න මම කිව්වේ නැද්ද කියලා මම කිව්වා අරලිය ගහ මන්දිරයේ ඉස්සරහා ඉන්න අයට කිව්වා වහාම ඉවත්වන්න කියලා මීට දවස් දෙකකට ඉස්සෙල්ලා එතන ගායන් කියන තරුණයාට කිව්වා එන්න එන තත්ත්වේ බොහොම භයානකයි වහාම ඉවත්වන්න ඔබ ඔතන හිටියට වැඩක් නැහැ ඔක දැන් අර තෙමිච්ච කුකුලෙක් වගේ ගණන් ගන්න නැහැ අපි අවශ්‍ය වෙලාවට වැඩේ කරමු. ඒ තරුණයායි වහාම ඔක්කොම ටික ගලවගෙන ගියා. මෙතන ඇටත් මම කිව්වා. මම ඊයේ රැත් කිව්වා. ඊ හැඳිරි වැටෙනකොටත් කිව්වා වහාම ඔතනින් ඉවත්වන්න. බරපතල අවදානමක් තියෙනවා. ලොකු පහර දීමකට සූදානම් වෙනවා කියන එක. කිව්වේ නැද්ද කියලා අහන්න. මේකයි වැඩේ. නාගානන්දර පොලිස් දෙපාර්තමේන්තුවේ හා හමුදාවේ අය ගෞරව කරන්නේ පිළිගැනීමක් තියෙන නාගානන්ද කුණු වැඩ කරන්න ඇති නිසා. ඒ දෙපාර්තමේන්තුව දෙකේම ආරක්ෂක හමුදාවේ හා පොලිසිය නිලධාරීන් ඉහළ නිලධාරීන් උහුට පිළිගැනීමක් තියෙන්නේ නාගානන්ද රාජ්‍ය නිලධාරීගේ ඉඳලා පහළට කාටත් එකම ආකාරයෙන් නීති ආධිපත්‍ය. හරි ඒක ඔබ දන්නවා ව්‍යවස්ථාවි කියනවා නීතිය හමුවේ සමානවන්නේ සමාන රැකවරණ යාත්‍රයේ කියන එක නාගානන්ද සියලු දෙනාටම එක විදිහටම සලකන නිසා. ඒක ඔහු කවදාකවත් පහළ නිලධාරියෙකුට නරක විදියට ඉහළ නිලධාරියෙකු ආරක්ෂා කර ගැනීමත් ප්‍රතිපත්තියක් නාගානන්දගේ නැහැ. ඒක ඕනම ආයතනයකට සමානයි. පාර්ලිමේන්තුව විධායකයා හා අධිකරණය කියන ඕනම ආයතනයක වරදක් කරනවා නම් නාගානන්ද එතනදී ඉන්නේ නීති ආදී පත්‍ය සමග පමණයි. අරගල භූමියේ මෙතන මම ඒක එදා ඉඳලම දැකපු දෙයක්. ඒක අද මම ඔබට කියන්නම ඕන. කිසිම අවස්ථාවක මෙතන සංවිධානයක් තිබුණේ නැහැ. අතන ගිහලා ඔප්ස් රූම් කියලා ඊළඟට කමාන්ඩ් සෙන්ටර් කියලා සාකච්ඡා කරනවා කොහොමද ගන්නෙ කොයි විදිහටද යන්නේ මොන විදිහට මැදිහත් වෙන්නේ ඒගොල්ලෝ ඔක්කොම ලස්සනට සාකච්ඡා කරනවා මෙතන බොරුවට කෑග ගහ ඉන්නවා වැරදි මම මේ තරුණයන්ට කිව්වා ඔය වැඩේ ඔහොම කරන්න එපා ඔක ගොන් කමක් ඔකට තියෙන්න ඕනි කමාන්ඩ් සෙන්ටර් එකක් තියෙන්න ඕන
වැඩ ගෙනින වැඩපිළිවෙල පැහැදිලිවම වෙනසක් දකින්න ඕනි ඔය කියන ක්‍රමය සම්පූර්ණයෙන්ම වැරදි ඔබ හින්දා නෙවෙයි එදා 9 වෙනිදා උනේ ඒකත් ඔබ පිළිගන්න ඕන මුළු රටම නැගලා නැගිටලා ආවේ උතෙන්ට ඔබ කියන හින්දා නෙවෙයි ඒකත් ඔබ පිළිගන්න ඕන අරගලයට නාගනන්ද එදා ඉඳලා අත දුන්නේ නීති ආධිපත්‍ය ආරක්ෂා කරන කම් පමණයි අහන්දර මුදලිගේ කියන තරුණයාගෙන් විශ්වවිද්‍යාල ශිෂ්‍යයාගේ ගිහිල්ලා බලන්න යාගේ WhatsApp message එකේ නාගනන්ද මොනවද එදා කිව්වේ කියලා මම පැහැදිලිවම කිව්වා දැන් ඔබට නීතිඥ සංගමයත් ඔබෙන් කරාර වෙනවා නීතිඥ සංගමය කියන්නේ ඒකත් ඇල්ල දූෂිත සංවිධානයක් හරිද නාගනන්දේ ගැන අවශ්‍ය තොරතුරු මම ඔක්කොම පස්සේ හෙලි කරන්නම් ඔවුන්ට ඕනි දේ විතරයි ඕන් කරන්නේ ඒක මතක තියාගන්න අතිශයින් දූෂිත සංවිධානයක් මොකද නැත්තම් ලංකාවේ බ්‍රිතාන්‍ය අවුරුද්දකට නීතිඥ 300 400ක් ගෙදර යනකොට ලංකාවේ එක්කෙනෙක් නැත්නම් එක්කෙනෙක්වත් නැහැ ඇයි ඒ තරම් ඔක්කොම ප්‍රොටෙක්ට් කරන සංවිධානයක් හරිද ඒක නිසා මම මේ දෙන පණිවිඩේ හොඳට ධාරණය කරගන්න. ඔය කිසිම කෙනෙක් නාගානන්දට අදාළ නැහැ. මම පෙදී හිටින්නේ මෙරටේ කිසිවක් කරගන්න බැරි අහිංසක ජනතාව වෙනුවෙන් පමණයි. මේ දේ පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මම අවධාරණය කරන නැවත වතාවක්. රනිල් වික්‍රමසිංහ අවුරුදු දෙකක් ඉඳලා ගෙදර යයි. නමුත් ඔබ කරන හැම දෙයක්ම අද රෙකෝඩ් වෙනවා. ඒක අමතක කරන්න එපා. ඔය ඔක්කොම රෙකෝඩ් වෙනවා. ඔබට පුද්ගලිකව නඩු පැවරුණාම ඔය එකෙක්වත් නෑ ඔබලා. කිසි කෙනෙක් නෑ ඔබව බේරගන්න එතකොට හිරේ යන්නේ දේපොළ වලින් දන්න ඔබට වන්දි ගෙවන්න සිද්ධ වෙන්නේ ඔබට දැන් අඬ ගහලා කුටු කුටු ගාලා මෙහෙම කරපන් කියන එකට ඔබ දෙපාරක් හිතන්න ඕනි මට මේ දෙන නියෝගයේ කොතෙක් දුරට නීත්‍යානුකූලද ඔබ දන්නවනේ ප්‍රේමවතී මනම් පෙර නඩුවේ දීපු නඩු තීන්දුව ඊළඟ මේ පහුගිය දෙසැම්බර් පළවෙනිදා දීපු නඩු තීන්දුව ඒ වගේම පෙරේදා දීපු නඩු තීන්දුව ශ්‍රේෂ්ඨ අධිකරණයේ රනිල් වික්‍රමසිංහගේ ඔය ජාතික ලැහැත්තුම හොරෙන් එන එකදී ඒකෙත් අධිකරණයේ කිව්වා අපි බැඳී ඉන්නේ මෙරටේ ජනතාවගේ පරමාධිකාරී බලය ආරක්ෂා කිරීමට කියන එක පරිච්ඡේදයක් ඒකෙත් තියෙනවා. ඉතින් මම ඔබට කියනවා සියලුම නිලධාරීන්ට හමුදාවේ හා පොලිස් නිලධාරීන්ට දෙන දෙයක් ගන්න ප්‍රශ්නයක් නැහැ. ඔවුන් හිතා ඉන්නවා මේ රජ නිලධාරීන්ට තියෙන දීමනා ඔවුන්ගේ අයිතිවාසිකම් ඔක්කොම අහිමි කළා ඔබට දුන්නාන් පස්සේ ආණ්ඩුව ගෙනියන්න පුළුවන් කියලා රනිල් වික්‍රමසිංහ හිතනවා නම් මම ඉස්සෙල්ලා කිව්වා වගේ මිටඩිය ගොං කමක් තවත්. ඒක සම්පූර්ණයෙන්ම අසාර්ථකයි. දෙක ඉෂ්ට වෙන්නේ නැහැ. හැබැයි මේ දෙයත් කියන්න ඕනේ මේ වැඩේ. මම අර අරගලයේ තරුණින්ට කිව්වා වගේ මීට පස්සේ ඔය වැඩේ ඔහොම කරන්න එපා. මේකෙන්වත් පාඩමක් ඉගෙන ගන්න. මම විශ්මයටපත් වෙනවා. දැන් ඔබ දැක්කා කවුද ධම්මික පෙරේරා අදී මේ පත් කරන පාර්ලිමේන්තුවට නඩු තිබුණා මම හිතන්නේ 8ක් 10ක් විතර. පෙරේදා තිබුණා නඩු දෙකක්. කවුද? මෙතන කොමිසමේ හිටපු සමාජික වෙන රත්නදීවන් හුල් මහත්මයා ඒ වගේම ජන්තවංශ ස්වාමීන් වහන්සේගේ නඩු දෙකම පෙනී හිටින්නේ නාගානන්ද. ඔහුට පාර්ලිමේන්තුව පැත්ත පළාතේ ඉන්න බැහැ නීතියක් තියෙන්න ඕනේ රටක. ආණ්ඩුවේ හත්තාව මේ සාමාන්‍ය නීතියකින් සංශෝධනය කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අධිකරණයේ දැනගන්න ඕනේ ව්‍යවස්ථාවට පමණක් ගරු කරන්න. මොකද අධිකරණයේ බලගන්නවන්නේ මේ රටේ ජනතාවගේ අධිකරණ බලය. නාගානන්ද පැහැදිලිවම ගත්තම මට පෙරේදා කිව්වේ අධිකරණය දැනටම මේකේ නඩු කීපයක් තීන්දුව කළා ඉවරයි මේ නඩු පවත්වාගෙන යන්න ඕනේද? මොකක් අනිවාර්යෙන් ඕන. මොකද ආණ්ඩුවේ හත්තාව නිකන් ආවට ගියාට එක එක්කෙනාට ඕන ඕන විදිහට කරලා හිටන් මේ 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 ඡන්දයකටවත් නොහිටු ජාතික ලැයිස්තු වෙන්නේ නැති මිනිස්සු ගේන්න බෑ. හරිද? ඒ නඩු දෙක මම මේකයි කිව්වේ ඔය රනිල් වික්‍රමසිංහනේ ඔබට කිව්වේ නාගානන්දට නඩු වලට පෙනී හිටින්න බෑ. ඒ වගේ මිනිහෙක් නෙමෙයි ආවේ කොහොම හරි අන්තිමට. තනිකල මුරු රටම වංචා කළා. මම ඔබට කියන්නම් මේ දේ. මම ඔතනදී ගානවා ඔක්කොටම වදින අයට. ඔක්කොටම වදින අයට. එදා මම හෙලි කරපුවාම ලිට්‍රෝ ගෑස් කේස් එකේ මම කිව්වා 96ට ගන්න තිබිච්ච එක 129ට ගන්නකොට ඩොලර් 33ක් පරකම් කරනවා කියලා රනිල් වික්‍රමසිංහ සාගල රත්නායක මේ එකෙක් කතා කළාද පාර්ලිමේන්තුවේ? ඔය 225 එක්කෙනෙක් කතා කළාද? මම මේ ප්‍රශ්නේ ඊට පස්සේ මෙයාගෙන් අහනවා කාගෙන්ද මේ මේ හර්ෂද සිල්වාගෙන් කොහොමද හර්ෂා ඔයා මේ මිනිහත් එක්ක වැඩ කරන්නේ බිලියන 6ක් මිලියන 6000ක් හොරකම් කළා දැන් ඔබ ඔහු කිව්වා මම පෙනී හිටින්නේ මගේ පක්ෂය නැවත නගා හිටුවද? ඒකට එතකොට ඒකට පක්ෂ පවත්වාගෙන යන කොහෙන්ද සල්ලි දෙන අපිද? ලෝක බැංකුවේ මිලියන 70ක් දුන්නේ ඒක හොරකම් කරන්නද? 140 ගානක් හොරකම් කරන්නද? ඒවා බරපතල ප්‍රශ්න. ඇහුවද? ඔගේ ප්‍රශ්න වල ඔබේ පක්ෂවල නායකයෙක්ගෙන් අහන්න. සජිත් ප්‍රේමදාසගෙන් ප්‍රශ්න කරන්න. අනුර කුමාර දිසානාගෙන් ප්‍රශ්න කරන්න. උඹලා මොනවද කළේ? උඹලා කාවද නියෝජනය කළේ? උඹලා රටද නියෝජනය කළේ උඹලා වද නියෝජනය කළේ ඇයි උඹලා මේක ප්‍රශ්න කළේ නැති කෙනෙක් ඔබ ප්‍රශ්න කරන්නේ ඇයි උඹලා සජි මම ඔක හැමදාම කියන ඇයි එදා උඹලා
එදා ගෝඨාභය රාජපක්ෂ උඹලා හත්භාවයෙන් දන්නව ඡන්දිල්ලන්න බෑ කියලා. ඒ පාවාදීම නෙමෙයිද මේ අපි අද කන්නේ කියන එක ප්‍රශ්න කරන්නේ. කණෙන් ඇදලා එළවලු දාන්න. වැඩක් නැහැ මිනිස්සු. රටම පාවා දුන්නේ ඔය ඔක්කොටම. බැචලර් රාජපක්ෂ එනකොටත් දන්නවා. රනිල් වික්‍රමසිංහ එනකොටත් දන්නවා. ඒ වගේම කවුද ගෝඨාභය රාජපක්ෂට දන්නා මේ ඔක්කොම රටේ නීතිර පටහැනිවා ආවි කියන එක සජිත් ප්‍රේමදාසත් දන්නා අනුර කුමාර දසානායකත් දන්නා. ඔබ ඇයි ප්‍රශ්න කරන්නේ නැත්තේ? එදා මේ නඩුව ප්‍රතික්ෂේප කරපුවම නඩු පහක් වමන කවුද ධම්මික පෙරරගේ ඔබ වුන් පස්සේ දිව්වද ඔබ ඉතරේව නැගි හිටියද නමුත් නාගන්න දෙදා එදා එදා ඔබ ආවන මොකද තත්ති මේක ඇවිල්ලා බ්ලැක් ඇන්ඩ් වයිට් නඩුවක් හරිද ඒ නඩුව එතන ඉවර නෑ ඒක නිකන් ආවට ගියාට විසි කරන්න පුළුවන් නඩුවක් නෙමේ අධිකරණයේ දීපු නියෝගයේ සම්පූර්ණ ෆ්ලෝඩ් එක වැරදි एक संपूर्ण वेरदी एक नागानंद लबन संधुदायनकोट आय नाथ श्रेष्ठाधिकेन हेम आवट गि आट या मौलिक आदिवासी काम नडुआ दिन तीहट अतुत नडुदेना बटे आयती आई मेन अल आवत अल बिसे करना एक हेबर अटे पुरवा थी आट नमूत मे अनुना मे क्या पाल मिंदु मंत्री वरुण पत्की मेट दिन साती आये अब एक पाल हो रुट एक नीति अतन तव नीति एक वेरदी नडुतु अनिवार्यम अभियोग जनता परमाधिपत्य बल आरक्षण नौकरी प्रतिपालित में अदापि विके अदापि विंदे प्रतिपालित में नागानंद गुडका प्रश्न करना अये नडु हे मुने मंकी हेतु एक किसी में एंबिग्यूटी करना सत्य कैतुत पार्टी सेक्रेटरी शैल सिंध ने मैं इलेक्शन कमीशन शैल नोमिनेट द पर्सन कंसर्न आ एक मुकुत कॉन्सिक्वेंस मुकुत आवश्यक है मूलिक अति वासी का नडुलाम उप मसिया कैदूलत आवे मुखद वेन्नी के संशोधन दिन डायरेक्टर मगपे मपाने दूषण चोदना मत नारो दूषण नीति क्रियात्मक कला एक नागानंद की ओण कैनकुट रटे नीति आधिपत अबाता दें मट कनगाट एक नडुअद मेम तीन दुनिया खाऊ नागानंद हिना समाज चले गए अरगल भूमि आया मिनस दाने नागानंद नियोजन अभिवकने मम विस्मेट पत्ते ना गाल तिबुण मेहम नपराधे सल्ली स्तूति मे मिनस मुन्नतर पात मत बैठ लीन बल विनिवित संविधान नमी पवरपू नडुअ ඒ නඩුවට වියදම්කරන්නේ තනිකර විනිවිද සංවිධානය. වෙන මොකෙක්වත් නෙමෙයි විනිවිද සංවිධානය දැන් ජනතා විමුක්ති පෙරමුණ දෙන කෝටි ගාණක්. වාර්ෂික පොලියේ පමණක් තියෙනවා කෝටි ගාණක්. වාර්ෂික පොලියේ පමණක් කෝටි ගාණක්. අපිට තියෙන බොහොම සොච්චමයි. අපි ඒකෙන් තමයි මේ මහජන අධිකාරී බලය බලගන්න හැම නඩුවක්ම ගේන්නේ. හරි දැන් ඔය ලිට්‍රෝ නඩුව එතන බිලියන 6ක වංචාව දැන් රනිල් වික්‍රමසිංහේ නඩුවේ ප්‍රධානම චෝදිතය. बरपतल හදන්න සිස්ටම් එකක් තමයි අපි හැදුවේ රට ගලවා ගැනීම සඳහා ඒක තමයි විනිවිද කියලා නම දැම්මේ විනිවිද කියන්නේ ඇබ්සලියුට් ට්‍රාන්ස්ෆරන් ආයි අනම්ම නැහැ අහුනොත් ඉවරයි අම්මා තාත්තා වුණත් නීතියට පටහැනිව කටයුතු කළොත් කිසිම සමාවක් නැහැ විනිවිද පදනමේ ඒක තමයි අපේ ප්‍රතිපත්තිය ඒක තමයි ප්‍රතිපත්ති ගරුක හින්දා තමයි නාගානන්දට අර අපේ ජනබල පක්ෂයෙන් ආරාධනා කළා කවුද මේ ගම්පහ දිස්ත්‍රික්කයේ කවුද යාගේ නම මම කිව්ව පිස්සු කතා කරන්න දෙපා चांदेक्टिंग
දැන් කිසිම වගකීමක් නැහැ මහ ජනතාවට පොහොට්ටුවේ ඡන්ද වලින් පොහොට්ටුවේ ඡන්ද වික්කා ඒක කිසිම සැකයක් නැහැ පොඩි ගණන් වලට නෙමෙයි අති විශාල මුදලට පොහොට්ටුවේ ඡන්ද ටික වික්කා ඒතකොට පොහොට්ටුවේ මේ මොහොත වෙනකොට පොහොට්ටුව පාර්ලිමේන්තුව සම්පූර්ණයෙන්ම මම ඔබට කිව්වා ඒක ඇවිල්ලා කිසිම සුජාතභාවයක් නැහැ ජනතාව 225 මම ප්‍රතික්ෂේප කළා ඉවරයි රනිල් වික්‍රමසිංහගේ පත්වීම 225 කොහොම හරි එතන කෙලින්ම බලකොටුවක් වගේ කරලා අර 13 වෙනි වතාව සංශෝධනය වගේ එහෙම කරලා ඒක සම්මත කළා කියන්නේ ඔබ හිතන්න එපා ඌට සුජාතභාවයක් තියෙනවා ඌට කිසිම පිළිගැනීමක් නැහැ ලෝක ප්‍රජාවගෙන් කිසිම පිළිගැනීමක් නැත්තේන්නේ ඒකයි ඌ පිළිගන්නේ නැහැ ඌ ආවේ මොකටද රාජපක්ෂගේ වැඩසටහනේ ඉතුරු ටික කරන්න රාජපක්ෂලාගේ මේ වැඩපිළිවෙල දැන් ඌ හොඳටම දන්නවා ලංකාව දැන් බිඳ වැටලා ඉවරයි ආහාර නැහැ බෙහෙත් නැහැ තෙල් නැහැ ගෑස් නැහැ විදුලිය නැහැ හැම වෙලේම මේකත් කැඩෙනවා තව තව එන්නේ එන්න වලටම වැටෙන රටක් ලෝකෙම දැන් ප්‍රකාශයටපත් කළ ඉවරයි ලංකාව දැන් බංකොලොත් රටක් ඒක තවත් වැඩි කරන්න නෙමෙයිද මේ මේ හරක් මෙහෙම වැඩ කරන්නේ කිව්වට කරන්න දෙයක් නැහැ මට කියන්න ඕනේ ඒක දැන් මේ රට මේගෙන් මෙච්චර වේගෙන් වැටෙනවා කියලා පෙනි පෙනි මේ හරක් මොනවද මේ කරන්නේ අපිට වගකීමක් කියලා තේරෙන්නේ නැද්ද අපි පාර්ලිමේන්තුවේ පත් කළ ඇරිය මහජන ඡන්දෙන් මේ එක එක හොරුන්ට දැන් බලන්න පොහොට්ටුවේ ඡන්ද ටිකෙන් එක්සත් ජාතික පක්ෂය මිනිහ ජනාධිපති කරනවා මොකද්ද මේ විහිළුව කොහේ එතකොට ජනමතය කාගේ මතයද ඔය වැඩ කළේ ඒක ඇල්ල කාසි නෝට්ටු මතයක් වැඩ කළේ මොන්නතරම් කැත විදිහට රට පාවා දුන්නද කියලා බලන්න දැන් ඔවුන්ගේ හෘද සාක්ෂිය ඔවුන් ප්‍රශ්න කරන්න ඕනි අපි මොන්නතරම් නිවට මිනිස්සුද කියලා ඒක තමයි මම කියන්නේ 225 එකකවත් වැඩක් නැහැ කියලා. ඔබ දකින්න අර දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තුව ඇතුලේ කෑ ගන්න හොරා හොරා පල් හොරා කියලා. කාටද මේ කියන්නේ? රනිල් වික්‍රමසිංහ. ඊට පස්සේ එමිනියාගේ නම ආපුවාම ජනාධිපති ධුරයට යෝජනා කරනවා. මේ දේ දකින්න. ඔබ අහලා ඇති දැකලා ඇති සමහර මේ දේශපාලවංග අර මේ මරණයක් වුණාම ගෑනු ටිකක් දානවා ඒගොල්ලන්ගේ ජොබ් එක අඬන එක. හඬා වැළපෙන එක. ඒ 225 කියන්නේ අන්න එහෙම කට්ටිය. පල් හොරු ටික. තමන්ගේ ආත්ම ගෞරවේ පාවා දීපු මිනිසු ටික. අවංකභාවයේ, විශ්වාසවන්තභාවයේ, නීතිගරුක බව මේ බින්දුවයි. එහෙම මිනිසු ටිකකට තමයි එදා එකතු වෙලා ඒ කට්ටිය තමයි රනිල් වික්‍රමසිංහ ගෙනල්ලා රටේ විනාශය තව වේගවත් කළේ. ඒක තමයි එදා රනිල් වික්‍රම පහුගිය මාසේ 21 22 පාර්ලිමේන්තුව තුල නාගානන්ද තේරීව දැඩි ප්‍රහාරයක් එල්ල කළේ ඌ දන්නවා නාගානන්දත් එක්ක සෙල්ලම් බෑ කියලා. මීට අවුරුද්දකට දෙකකට පමණ ශ්‍රේෂ්ඨාධිකරණයේදී එක්සත් ජාතික පක්ෂයේ ලොයර්ස්ලා නාගානන්ද එක් කරගෙන යන්න උත්සාහ කළා. මම මීට කලිනුත් කියලා තියෙනවා රනිල් වික්‍රමසිංහ සමග සාකච්ඡා කරන්න. මොනවද නාගානන්ද කිව්වේ? අනේ කරුණාකරලා මේ මිනිස්යාට කියන්නේ දේශපාලනේ සමුගන්න කියලා මේ රට කාල විනාශ කරන්න නැතුව කියලා. ඒක නෙමෙයිද දැනුත් කරන්නේ. මොකද්ද මේ කරපු වැඩේ මොකද්ද කේ කරපු නින්දිත වැඩේ මේක දෙපාර්ශවෙම තියෙන පාඩම් ඉගෙන ගන්න මම අදත් යෝජනා කරනවා අදත් කියනවා අරගල භූමියේ මේ අවස්ථාවේදී මම එදා මුදලිගේ කියන්නේ තරුණයාට කිව්වා වහාම ඔබ රට ඇල්ලුවා නම් මට ඕන තැනක හිටියට මට ප්‍රශ්නයක් නැහැ නැත්තම් ඔබ ගිහිල්ලා ඔතන ওই රජයේ ගොඩනැගිලි වල ඉන්නකොට ඔබ ඇරස් කරන්න පුළුවන් කියලා මේ ක්‍රිමිනල් ට්‍රෙස්පස් වලට සාපරාදී ආයුතු ඇතුළේ මේ අරතේ ඔබ අත්අඩංගුවට ගන්න පුළුවන් කියලා නාගනද කිව්වද නැද්ද කියලා අහන්න අපි යමක් කරනකොට නීතිය රාමුව තුල වැඩ කරන්න ප්‍රචණ්ඩත්වයෙන් තොරව කරන්න ඕනේ ජනතාව දිනා ගන්න බෑ හැම නැත්තම් ජනතාව අපි වටා එකතු වෙන්නේ අපි ගෞරවාන්විතව රට ආරක්ෂා කරගන්න රටේ ජනතාවත් ආරක්ෂා කරගන්න නීතියේ ආධිපත්‍ය ගරු කරන පිරිසක් විදිහට හැසිරුණොත් පමණයි හරිද ඔය හැසිරෙනකොටම සමහර අයගේ මූණ බැලුවම පේනවා ගුටි කන මූණක් තියෙන කියලා ඒකත් කියනවා හරිද මම මේකත් කියනවා හරිද ඒ මූණ දිහා බැලුවම පේනවා මේ අනං ගුටි කන මූණක් තමයි තියෙන්නේ ප්‍රමාණය තමන් දැනගන්න හරිද ඒකයි මං කිව්වේ පොලිසියට බනිනා වගේම අරගල කරුවන්ට කියන්න තියෙන දේ කිලිම කියන්නේ. මොකද නාගන්නද නියෝජනය කරන්නේ නීති ආධිපත්‍ය පමණයි. හරිද? ඔහු නියෝජනය කරන්නේ නීති ආධිපත්‍ය අධිකරණයේ ස්වාධීනත්වය හා ජනතා පරමාධිපත්‍ය. ඊට පස්සේ තමයි ඔව එන්නේ. දේශපාලන පක්ෂ ඔව පස්සේ තමයි එන්නේ. මං අවසාන වශයෙන් කියන්නේ. දැන් පේනවනේ. ඔක්කොම දැන් හැංගිලා සමහරු.
එක එක ඒවා කරන්න කියලා දැන් හැංගිලා ඉන්නවා. තමන්ගේ සීමාව තමන් කළ යුතු දේ හා නොකළ යුතු දේ ඒවා දැනගෙන කළා නම් ඔහොම වෙන්නේ නැහැ. හරිද? තමන් ඔය දැන් මම දන්නවා සමහරු කරපු ප්‍රකාශයේ අවස්ථාවේදී කුඩු කරන්න ඕනි කියලා ඔවගේ දේවල් කිව්වා. හරිද? ඒවට ඒවා කියනකොට දෙපාරක් හිතන්න ඕනි මම කියන දේ රටේ නීති ආධිපත්‍යත් එක්ක එකඟද කියන එක. ඒක ඒවා තමන් කල්පනා කරන්න ඕනේ. හැබැයි මේ ඔක්කොගෙම අදහස් කරන්නේ කිසිසේත්ම රනිල් වික්‍රමසිංහගේ කුණු වැඩ ජරා වැඩ සාධාරණීකරණ. ඌ වැල රට විනාශ කරන්න ආපු පුද්ගලයෙක් පෙනි රට ගිලා බහිනවා පෙනි. ඔබ දැක්කනේ මෑතකදී එක්ස්ප්‍රස් පොල් නැව අපේ මුහුදේ ගිලා ගිය හැටි. අපේ මුහුදේ ගිලා ගිය හැටි දැක්කා. ඒකෙන් මම ඔබට ඒකෙන් දුන්න පණිවිඩයක්. ඔබේ ඇස් දෙකට පෙනි ගිනි අරගෙන මුහුද බත් වුණා. ලංකාවට වෙන දේ තමයි මේ පෙන්නේ. ඒකෙන් පාඩමක් ඉගෙන ගන්න දැන්වත්. මේ පල්හුරු පිටිපස්සේ යාම වහම නවත්තන්න. දැන්වත් සියලුම දේශපාලන පත්‍ර ප්‍රතික්ෂේප කරන්න. පොහොට්ටුව ඒ වගේම සමගි ජන බලවේගයේ, ජාතික ජන බලවේගයේ, තමිල් අරසකුච්චි ඒ ගැනත් යමක් කියන්න ඕන. මම දැක්ක මේ ළඟදී කියලා තියෙනවා රන්දු කුමාර දිසානායක කාටද සුමන්තිරන්ට මෙහෙම තනතුරක් දෙන්න ඕන කියලා. මේ මොඩේ අදන් නැද්ද සුමන්තිරන් යාපනේ මොනවද කරන්න කියලා. TN එක මොනවද කරන්න කියලා. නාගරණදි ගියාම යාපනේ තර දෙමළ තරුණයෝ පස් දෙනේ නිදහස් කරගත්ත උසාවියට ගිහිල්ලා පොයින්ට් පේඩර උසාවියේ. එහේ යාපනයේ දෙමළ ජනතාව සලකන්නේ ලංකාවේ දකුණේ දෙමළ සිංහල ජනතාවට රාජපක්ෂලා වික්‍රමසිංහලා සලකන ආකාරය හා එයා අතර කිසිම වෙනසක් නැහැ. අහිංසක දෙමළ ජනතාව පාගගෙන ඉන්නේ සුමන්තිරන්, විග්නේෂරන්, සම්බන්දන් ඔක්කොම එහෙමයි. අපිට ඒකයි කිව්වේ එකම රටක එකම දෑක එකම ජනතාවක් විදිහට හදන්න නම් ඔය ඔක්කොම අල්ල විසි කරන්න ඕන. නැගිටපියව ශ්‍රී ලාංකිකයෝ හැටියට කියලා කියන්නේ නාගන්න දන්නේ ඒකයි. අකින්ද නා සුමන්තිරන්ට අනුර කුමාර කියනවා සුමන්තිරන් පිළිගන්න ඕනේ කියලා ඊට වැඩි ගොංකමක් තවත් නෑ. බලන්න ඔවුන්ගේ කන්ස්ටිටියුෂන් එක අරගෙන ඔවුන් කියන we stand for separate tamil homeland. එහෙම කියන මිනිස්සු පිළිගන්න පුළුවන්ද? මේ පුංචි රටේ තවත් රටක් හදන්න අටවන්න. මේ රටේ තියෙන්න ඕනේ මොකද? සෑම පුරවැසියෙකුටම සමාන රැකවරණයක්. වෙන්කරන්න බෑ දෙමළ මිනිස්සෙක් මුස්ලිම් මිනිස්සෙක් කියලා වෙන්කරන්න බෑ. ඒක තමයි මං කියුවේ බෞද්ධ දර්ශනයේ තියෙන සුන්දරත්වය යන්නේ ඒකයි. ඔක බුද්ධාගංකාරයෝ දන්නේ නැහැ. ඒක තමයි මම ඔබට දෙන පණිවිඩය. මේ රට ගලව ගන්න පුළුවන්. මං තවත් කියනවා. මේ රට නිදහස් කර ගන්න පුළුවන්. නිදහස් කර ගන්න නම් ඔබ ඉස්සල්ලාම වහල් භාවයෙන් මිදෙන්න ඕනේ. හරි වහල් භාවය කියලා කියන්නේ අර පක්ෂේ මේ පක්ෂේ මේ පක්ෂයට ඔය වහල් කමින් මිදෙන්න නාගානන්දර කොච්චර බැන්නත් වැඩක් නැහැ. අද ඔබ කොච්චර දොස් කිව්වත් වැඩක් නැහැ. ਉਹ නියෝජනය කරන සමස්ත ශ්‍රී ලාංකික ප්‍රජාව. ਉਹ සිංහලයේ නියෝජනය කරන්නෙත් නැහැ. දෙමළ නියෝජනය කරන්නෙත් නැහැ. ਉਹ මුස්ලිම් නියෝජනය කරන්නෙත් නැහැ. ਉਹ නියෝජනය කරන සමස්ත ශ්‍රී ලාංකික ප්‍රජාව එකම ජාතියක්. එකම රටක්. අද එකම රටක්, එකම දෑයක්, එකම නීතියකට යටත් රටක් ගොඩනැගීම සඳහා ඕපේ නිහිතෙන්නේ. මම පැහැදිලි මං හිතනවා ඔබට පැහැදිලි මේ කියපු කතාව. නැවත අවසන් කරන්න ඉස්සෙල්ලා කියනවා මේ අරගලේ ඉන්න ඇයට මේ මොහොතේදී අපි කළ යුතු වැදගත්ම දේ තමයි රනිල් වික්‍රමසිංහට පොලිසිය තියාගෙන ඕන දෙයක් කරගන්න කියලා මුළු රටම අපි එක හඳින් නැගී හිටින්න ඕන. අපිට මතක ඇති දෙපාර්තමේන්තුවේ රේගුවේ හිටපු චාල්ස් මහත්මිය ඇන්නර පහරනකොට රනිල් වික්‍රමසිංහ මම ජවිපෙට ආරාධනා කළා ඇයව බේරගන්න ඉදිරිපත් වෙන්න කියලා පැත්ත පලා තියාවේ නෑ. මම කිව්වා ඇය ඍජුව නීතිය ක්‍රියාත්මක කරපු කාන්තාවක්. ඇය තමයි BMW නඩුවේ ඍජු තීන්දුවක් ගත්තේ. ඒ වගේම පාම් ඔයිල් නඩුවේ ඍජු තීන්දුවක් ගත්තේ. ඇයව නිර්පහරණයට අසාධාරණ විදිහට මම ආරාධනා කළා. ජවිපේ පැත්ත පලා තියාවේ නැහැ. ඔවුන් එදත් අදත් කවදත් පිනි හිටියේ කොටිම කියන රනිල් වික්‍රමසිංහට විධායක බලතල ගෙන 50 කෙටුම් පතක් පාවාගෙන ආවා 2018 අගෝස්තු මාසේ. මෙයා දකින්න හරියට. ඒ ආපු නැති වුණාම නාගන්නදකින් බේරෙන්න පුළුවන් වුණාද රනිල් වික්‍රමසිංහට? රේගුයින් නිලධාරීන් සමග ගොතු වෙලා වැඩ වර්ජනයක් දියත් කළා. අපි අකුරට වැඩපිළිවෙලක් ක්‍රියාත් කළා. හාබර් එක ඇතුලේ, පෝට් එක ඇතුලේ, වරාය ඇතුලේ කන්ටේනර් දහස් ගාණක් එකතු වෙනකොට මම කිව්වා තව පැය 24යි රනිල් වික්‍රමසිංහයි කවුද මංගල සමරියරය ධන ගස්වනවා කියලා. ධන ගැස්ුවේ නැද්ද නාගනන්ද? ධන ගැස්ුවේ නැද්ද? ධන ගස්සලා ඇයව නැවත රේගුවට ගත්තා. නාගනන්ද නීතිඥයෙක් පමණක් නෙවෙයි. හරිද? නීතිඥයෙක් පමණක් නෙවෙයි. ඔහු ගෙනියන මාධ්‍යයක් තියෙනවා. ඔහුට ඒ ශක්තිය බලයේ ධෛර්යය කොහෙන්ද ලැබෙන්නේ? ඒක තමයි මම කියුවේ චතුබ්බි වාතේ අසම්ප කම්පියෝ කියන්නේ කාටද ඒක ලැබෙන්නේ? කුණු වැඩ නොකරන, කුණු වැඩ ප්‍රතික්ෂේප කරන ඒව දැක්කම ක්ෂණිකව ඒක දැක්පේන්න ඕන. මොකද ඇලෙන්න බෑ, දුක් වෙන්න බෑ, උපාදානය කරන්න බෑ කුණු වැඩ. අන්න ඒකෙන් ඈත් වෙන්නේ නැතුව රටක් ගොඩ ගන්නවා කියන එක විහිළුවක්. එහෙම උන් එකෙක්වත්
225 තුල එක්කෙනෙක්වත් නැහැ. මම ඔබට අවසාන වශයෙන් කියනවා මේ අරගලයේදම සියලු දෙනාටම අපි මේ වෙලාවේදී කළ යුතු ලගන්ද කියලා මුළු රටම නැගී හිටින්න ඕනේ සමත්ත වැඩ වර්ජනය කළා මේ රට තවත් මේ මිනිස්සු නැති කරනවා අපි ඔක්කොම එකවගේ නැගිටින්න ඕනේ ශ්‍රී ලාංකික ප්‍රජාව වැඩ නවත්තලා අපි තවත් වැටේ කරන්න දෙයක් නැහැ අපිට තව වැටෙන්න තැනක් නැහැ අපි දැන් පැදුරනේ පල්ලෙහාට වැටිලා තියෙන්නේ අපි ඒකත් කරමු කරන්න දෙයක් නැහැ ඒකත් කළා මුන් ඔක්කොම නිරපහාරයි ඒක කරන මුළු සමත්ත වැඩ වර්ජනය ක්‍රියාත්මක කළා අපි පොලිසියත් එක්ක මෙයා ගෙනින්න හැටි බලමු හරිද ලෝක ප්‍රජාව බොහොම විමසිල්ලෙන් ඉන්නේ අද මම දැන් World Bank එකෙන් මගේ report එකක් call කරලා තිබුණා ලිට්‍රෝ ගෑස් කේස් එක ගැන ඒක මම අද අරිනවා මම ඒක ඔබට ප්‍රසිද්ධ කරනවා හරිද ඔහුව දකින්න බුද්ධිමත්ව කවුද මේ කියන එක නාගනන්ද කවුද කියන එක බුද්ධිමත්ව දකින්න ඔහුව මේ කවුරුත් ඉස්සර ගැහුවනේ බැසිල් රාජපක්ෂගේ අරකයි මේක කෝ දැන් කවුද ඔහු එනකොට අකුල ගත්තේ කවුද ඒව ආරක්ෂා කළේ කවුද රනිල් එනකොට ආරක්ෂා කළේ කවුද ගෝඨාභයට ආරක්ෂා කළේ කවුද ධම්මික පෙරහැරට ආරක්ෂා කළේ පක්ෂ නායකයමයි කිව්වේ අපේ පක්ෂයේ පත්තරේට සල්ලි දෙන ධම්මික පෙරහැර කියලා. නිකයි කිව්වේ. බුද්ධිමත්ව දකින්න. එක එක්කවත් සාක්කුවට වැටෙන්න එපා. කිසිම දේශපාලන පක්ෂයක් පිළිගන්න එපා. ඍජුව මාතෘභූමිය වෙනුවෙන් පමණක් පිටින්න. ඒකන නාගානන්ද මේ රටේ ඉන්න තාක්කල් මට ගිය ඊයේ තිබුණා මගේ දුවගේ උපාධි උත්සවයේ ලන්ඩන් විශ්වවිද්‍යාලයේ මට ඒකට යන්න බැරි වුණා. මට මොකද බ්‍රිතාන්‍ය પાස්පෝර්ට් ටික දීපු නිසා මට නැති වෙච්ච නැති දෙයක් නෑ ඇත්තරම කියනවා නම් හරිද ශ්‍රේෂ්ඨාධිකරණයේ මිනිස්කාරවරු මහිතන්නේ 8යි 9 දෙනෙකුට විරුද්ධ දූෂණ චෝදනා මත නඩුපාවල නාගහනදගේ අවුරුදු 3ක් නීතිඥ වෘත්තියක් තහනම් කළා දුන්න ඔබ දන්නවා ඌට නැති වෙච්ච නැති දෙයක් නෑ ලැබිච්ච එකම දේ මොනවාද කුණු නම විතරයි බැනුම් විතරයි හැබැයි අකම්පිත බව තියෙන හින්දා තමයි ඔබත් එක තවමත් ඉන්නේ මම ඊයේ දැම්ම ඔබට දකින්න ඇති මගේ බිරිඳ යපු ලන්ඩන් වලින් ආපු පෝස්ට් එක මටම ලැජ්ජයි හරිද නඩුව පරාදයි සල්ලි දීපු ඔක්කොම ස්තුතිය කියලා දැන් මේ අරගල භූමියේ ඉන්න තරුණයෝ ලැජ්ජ නැද්ද ඔබට ඔබ ඔළුව මඩේ ඔබා ගන්න වටින වැඩක් ඒකලේ නේද මම ඔබට කවදාකවත් ඔබට ඒවට මම ද්වේෂ කළේ නැහැ තරහ කළේ නැහැ ඔබව හැම විටම ආරක්ෂා කරගන්න හිටියා මම ඊයේත් කිව්වේ ඒකයි වහාම අරගල භූමියෙන් ඉවත් වෙන්න කියලා හොඳ වෙලාවට අතන කොහෙද අරලිය ගහ මන්දිරයේ ඉඳපු තරුණයා කවුද ගයාන් ඒක පිළි අරගෙන වුන් ඉවත් වුණා මෙතන කය පඬිත කම හිටියා මම ඒකයි කිව්වේ කමාන්ඩ් සෙන්ටර් එකක් තියෙන්න ඕනේ කියලා එක එක කෙනාට ඕන ඕන විදිහට අරගල කරන්න බෑ රටක ආපහු මේ වගේ දෙයක් කරනලා මේ ක්‍රමය සම්පූර්ණයෙන්ම සහමුල්ලිම විනාශ කළා ඉවත්